අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ විදිහකට එකතු වෙන සියලුම දෙනාට ඉතින් කේන්දර පරීක්ෂා කරන්න එන විශේෂයෙන්ම වයස අඩු ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 18 19 20 25 වගේ අතර පරතරයේ තියෙන අය වගේම ඊට වඩා වැඩි අය ගොඩක්ම සාමාන්‍ය විවාහ ප්‍රමාදයන් වෙලා තියෙන අය වුණත් අහන ප්‍රශ්නයක් තමයි මට ලැබෙන්නේ මොන වගේ සහකරුවෙක්ද මට ලැබෙන සහකරුවාගේ හැටි කියන නැත්නම් මට ලැබෙන සහකාරයගේ හැටි මොන වගේද කියලා දැනගන්න ගොඩක් අය කැමති ඉතින් මේ ගැන මම වැඩිපුර හොයා බැලීමක් සිද්ධ කරා ඉතින් මම මීට කලිනුත් වීඩියෝ එකක් දාලා තිබුණා ගොඩක් මම හිතන්නේ කල් ඉන්න හත්යන්නේ ඉන්න ග්‍රහයාගේ අනුව ඔයාලට ලැබෙන සහකරු සහකාරි මොන වගේ කෙනෙක්ද කියලා ඉතින් අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඔයාලා මොන ලග්නේ ඉපදලා හිටියත් ඔයාලගේ විශේෂයෙන්ම දැන් හත්යන්න සම්බන්ධයෙන් මම දැන් මේ කියන ලග්න ඔයාලගේ හත්යන්නේ තියෙනවා නම් ඔයාලට ලැබෙන්නේ මොන වගේ සහකරුද සහකාරියද කියලා ඉතින් ඒ නිසා වැඩිපුර කතා කරන්නේ නැතුව අපි බලමු කෙනෙම වීඩියෝ එක කියලා. මොකද කෙටි කාලයකින් මම මේ වීඩියෝ අවසන් කරන්න තමයි ලෑස්ති වෙන පොත ගොඩක් කාර්යබහුලලා ඉන්නවා මේ දවස්වල කේන්දර ගොඩක් ලැබිලා තියෙන නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ කේන්දර පරීක්ෂාව උපන් එකතේ ඉඳන්ම සම්පූර්ණ කේන්දර පරීක්ෂාවක් විදිහට රුපියල් 1000ක් වැනි ඉතාමත්ම සුළු මුදලකට පරීක්ෂා කරගන්න. එතෙන්දී ඔයාලා කරන්න ඕන මේ 02 97 155 680 66 94 කියන අංකයට WhatsApp කරන්න. මේක ලංකාවේ අංකයක් නෙවෙයි. මේක ඩුබායි අංකයක්. ඉතින් හැකියා කරන ස්ථානයේ මගේ අංකය තමයි මේ රටේ තියෙන. ඉතින් හරි අපි එහෙනම් බලමු. ඉතින් ඔයාලා වැරදියට තේරුම් ගන්න එපා. මම දැන් මේ සඳහන් කරන්නේ ඔයාලගේ මේ හත්න්නේ තියෙන ලග්නේ නැත්නම් ලග්න රාශිය මොකද්ද කියලා සඳහන් කරන තැන. ඉතින් අපි මම පළවෙනි විදිහට බලුවොත් එම ඔයාලගේ කේන්දරය අනුව මේෂ ලග්නේ. හන්ද මේෂ ලග්නේ එවගේ තමයි සිංහ ලග්නේ එවගේම ධනු කියන ලග්න. ඉතින් මේ ධනු මේෂ සිංහ කියන ලග්න තුනෙන් එකක් ඔයාලගේ හත්න්නේ පිහිටනවා නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් මේෂ ලග්න හත වෙනවා නම් ඔයාලා තුලා ලග්න කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ තමයි සිංහ කියන ලග්නේ හත බාරපත් වෙලා තියෙනවා නම් ඔයාලා කුම්භ ලග්න කෙනෙක් බාරපත් වෙනවා. ඉතින් ධනු කියන රාශිය හත්න්න බාරපත් වෙලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මිතුන රාශිය කෙනෙක් බාර මිතුන ලග්න කෙනෙක් බාර පත්‍රලා තමයි. එතකොට ඔයාලට ලැබෙන සහකරු සහකාරියගේ හැසිරීම රටාව මොන වගේද? එතකොට මෙතෙන්දී මේ පළවෙනි කොටස විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ හත්න්න මේක අපි බලුවොත් එම සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා මේ 159 කියන ස්ථාන ෆයරි සයින් කියලා. ෆයරි කියලා කියන්නේ අග්නි තත්ත්ව. එතකොට විශේෂයෙන්ම ගිනි නැත්නම් ගොඩක් කරාවට අධික රස්නයක් තියෙන ගිනි තත්ත්ව රාශියෙන් විදිහට මේෂ ලග්නයත් ඒවයි තමයි විශේෂයෙන් බැලුවොත් මේ සිංහ රාශිය ඒ වගේම ධනු කියන රාශිය ගිනි තත්ත්ව රාශිය විදිහට අපි හඳුන්වන්නේ මෙයාලගේ ස්වરૂපය තමයි පළවෙනි කාරණේ ඊගෝ එක. ඉතින් ඊගෝ එක කියන එක දන්නවා බලා යම් විසර අහංකාර ගතිය. එතකොට තමයි අනවශ්‍ය විදිහේ ආඩම්බර ගතිය. එතකොට අපි සිංහල වචනයෙන් කියනවා අරුගේ තියෙන රෙස්පෙක්ට් එක බලපංකෝ. අරකගේ මිනිහාගේ රෙස්පෙක්ට්, අරුගේ ඇණිගේ රෙස්පෙක්ට්. අන්න ඒ වගේ කතාවල් තියෙනවා ගම් වල යනවා. අන්න ඒ වගේ ටිකක් අර අහංකාර සාමාන්‍ය අනිත්‍යයට යටත් වෙන්නේ නැති ස්වરૂපය ඔයාලට දැක ගන්න පුළුවන් මේ විශේෂයෙන්ම මේ ඔයාලගේ කේන්දරය හත්න්න ධනු රාශිය නම් මේෂ රාශිය නම් සිංහ රාශිය තුල ලග්න හිමියන්ට මිතුන ලග්න හිමියන්ට කුම්භ ලග්න හිමියන්ගේ ඔබට ලැබෙන සහකරු සහකාරී ටිකක් ඔන්න ඊගෝ එකකින් වැඩි. එතකොට අහංකාර ගතිය ඒ වගේ තමයි ධෛර්යය කියන එක තියෙනවා. එළගේ ධෛර්යය ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය මම මේක කරනවා කියන හැඟීම යම් කිසි දෙකට කාටවත් යටත් නොවන ස්වરૂපය අපිට සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් නොයොසිලිමත් ගතියුත් ඇත. එතකොට එයාලා නිකම්ම නිරායාසයෙන්ම නායකත්ව හැකියාවන් සහිත කෙනෙක් බවත් වෙනවා. තමන්ගේ පවුලේ නායකත්වයේ ඕනට වඩා ගොඩක් කරාට සාමාන්‍ය අයට වඩා එයාලා ඔළුව නමන්න ලේසියෙන් කැමති. අන්න ඒ වගේ තත්ත්වයක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේෂ සිංහ සහ ධනු කියන රාශිය ඔයාලගේ කේන්දරේ හත්න්නේ තියෙන කෙනෙක් නම් ඔයාලා ඉපිදලා තියෙන්නේ තුලා එහෙම නැත්නම් කුම්භ ඒ වගේම මිතුන කියන රාශියක කෙනෙක් නම් ඔයාලට මේක ලේසියෙන්ම දැක ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි කොටස ඉදිරියට මම ඔයාලට අරන් එනවා මේ මේෂ රාශිය හරි තුලා රාශිය සිංහ රාශිය හරි ධනු රාශිය ඔයාලගේ ඉන්නේ ග්‍රහයා කවුද කුජගහයද රාහුද කේතුද චන්ද්‍රයාද බුධද සිකුරුද වගේ ඉන්න ග්‍රහය අනුව එයාලා මොන වගේ දේවල් නිසාද මෙතෙන්ද එයාලගේ ඒ දේවල් වලට වැඩි හරියම්ම සිදු වෙන්නේ කියන කාරණේ. හරි ඉතින් එතකොට එයාලගේ ලග්න වල පහදී කියමු මෙතන. හරි ඊට පස්සේ ඔයාලගේ කේන්දර සටහනේ මෙතෙන්දී වෘෂභ ලග්නය ඒ වගේම තමයි කන්‍යා ලග්නය ඒ වගේම මකර කියන ලග්න මේ රාශි මේ වෘෂභ රාශිය කන්‍යා රාශිය මකර කියන රාශිය ඔයාලගේ කේන්දරයට හත්න්නට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා
කුසුම්භ රාශිය හතට ආවා කියලා නෝයා කියන්නේ එතකොට ඔයාලා වෘච්චික ලග්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කන්‍යා රාශිය ආවා කියලා කියන්නේ ඔයාලා මීන ලග්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මකර රාශිය ආවා කියලා කියන්නේ ඔයාලා කටක ලග්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ මෙයාලගේ ස්වරූපය පැත්තෙන් බැලුවොත් එම සාමාන්‍ය විශේෂයෙන්ම යාලා ගොඩක්ම හොයන්නේ සතුට. මොකද උසුඹ කියලා වත් මෙතනදී ගොඩක්ම එක මනින් හවුස් එකක්. උසුඹ කියලා කියන්නේ ධනස්ථානයට සම්බන්ධ කාර්යයක්. සිකුරට සම්බන්ධ කාර්යයක්. එතකොට සතුට කියන දේ දේපල ධනය වාසි වගේ දේවල්. ඒ වගේ බොහෝ දේවල් අර මැටීරියලිස්ටික් එමත්නම් ලැබීම් එමත්නම් Tamanට අවශ්‍ය දේවල් කරා යෑම අරමුණු කරා යෑමේ ස්වરૂපයක් අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ රාශි. කියන්නේ ගොඩක්ම යාලා අවශ්‍ය දේවල් සුපපහසුකම් සුපෝපභෝගී දේවල් හොයන්න උත්සාහ කරන අය බවට පත් වෙනවා මෙන්න මේ වගේ රාශි. උසුබ කන්‍යා අය වගේ තමයි මකර කියන රාශි පැමිණෙන්නේ. ඉතින් යාලගේ ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම තමයි ප්‍රධානම චේතනා බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයන් දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා යාලට ලැබෙන සහකරුවන්ගේ විශේෂම විතර උච්චක. ඒ වගේම තමයි මේ මීන සහ මේ වගේ ලග්න හිමියන්ගේ ස්වරූපයත් එක්ක. හරි, ඉතින් තුන්වෙනි පැත්තෙන් බැලුවොත් එහෙම අපිට දැක ගන්න පුළුවන් මෙතනදී මිතුන ලග්නය. මිතුන සඳහන් කරන්න. හරි, මිතුන ඒ වගේම තමයි තුලා ඒ වගේම කුම්භ. හරි, එතකොට මේ මිතුන ලග්නේ මිතුන රාශිය හතට ඇවිල්ලා නම් ඔයාලගේ කේන්දරය හත්වෙන්නේ මිතුන රාශිය නම් ඔයාලගේ කේන්දරය හත්වෙන්නේ තුලා රාශිය නම් ඔයාලගේ කේන්දරය හත්වෙන්නේ මෙතනදී සිංහ රාශිය කුම්භ රාශිය බවට පත් වෙලා තියෙනවා. එතකොට මිතුන නම් මේකෙන්දී ඔයාලගේ ලග්නේ බවට පත් වෙන්නේ ධනු ලග්නේ, තුලා නම් මේෂ, ඒ වගේ නම් කුම්භ නම් ඔයාලගේ සිංහ. ඉතින් මෙතනදී මේ වගේ රාශීන් අයල බවට පත් වෙනත් තම සාමාන්‍යයෙන් සන්නිවේදන ප්‍රවේශයන් තියෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට වැඩි හරියක්ම සමාජයේට වැඩි බරක් තියෙනවා. ගොඩක්ම කතාබහ උපායශීලී ස්වරූපේ. එතකොට සාමාන්‍යයෙන් ජම්පිසි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් තියෙන අය බවට පත් වෙනවා. ගොඩක්ම මෙතන හත් වෙන අපි බැලුවොත් එම විවාහ ස්ථානයේ වගේම මෙතනදී අපි බැලුවොත් මේක සාමාන්‍යයෙන් රිලේෂන්ෂිප් වලට ව්‍යාපාර හෝ ඒ වගේ සම්බන්ධතාවයක් ඇති. එතනදී එයාලා නිරායාසයෙන්ම උපායශීලී අය බවට පත් වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් කරගන්න ගියාන් පස්සේ එයාලා හොඳ සංනිවේදන සම්භාෂයක් තියෙන ප්‍රවේශයක් තියෙන අභිලාෂකාමී තමන්ගේ දේවල් ලේසියෙන් කරගන්න පහසුකම් උදා කරන අය බවට අපිට හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. මෙතනදී ඔයාලට මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මේ තුලා සහ මෙතනගත තුලායගේ ස්වරූපය තමයි සමපරතාවය. එතකොට එයාලා හැමෝම දන්නවා කොහොමද මිනිසුන් එක්ක ඇසුරු කරන්න කියලා, කොහොමද ඩීල් කරන්න කියලා. අන්න ඒ වගේ මෙතනදී මේ මිතුන ලග්නේ වගේ අය ආවන් පස්සේ විශේෂයෙන්ම එයාලා දන්නවා කොහොමද සෝෂල් ගැදරින් එක ලබා ගන්න, තමන්ට තමන්ගේ ආකර්ෂණය ලබා ගන්න කොහොමද කියලා සංනිවේදන ස්වරූපය කතාවෙන් එහෙම නැත්නම් වචන වලින් එයාලා කොහොමද දන්නවා සමාජයත් එක්ක හැසිරෙන්නේ. අන්න ඒක තමයි මම පැහැදිලි කරේ. එතකොට දෙවෙනි කොටසේදී අපි බලමු ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකකින් මේ මිතුන රාශිය ඔයාලගේ බුධ ගහයද ඇවිල්ලා ඉන්නේ, චන්ද්‍රයාද, කුජද, සෙනසුරුද, ඒ වගේ ගහෙන් ආවන් පස්සේ එයාලා මොන විදිහටද හැසිරෙන්නේ. එතකොට එයාලගේ සමාජයත් එක්ක නැත්නම් ඔයාලට ඒක විවාහයේදී විවාහය සහකරු මොන විදිහට හරියටම මොන වගේ කෙනෙක්ද කියලා අපිට දැක ගන්න අවස්ථාවක් තියෙනවා. හරි, එතෙන්දී අවසාන විදිහට බලුවොත් එහෙම ඔයාලගේ හත් වෙන කටක රාශිය නම් එහෙම නැත්නම් ඔයාලගේ හත් වෙන උච්චික රාශිය නම් එහෙම නැත්නම් ඔයාලගේ හත් වෙන මෙතනදී මීන හේන රාශිය නම් ඔයාලට මොන වගේ සහකරුවෙක් සහකාරියක්ද ලැබෙන්නේ කියලා තමයි දැන් පැහැදිලි කරන්නේ. එතකොට මේ කටක රාශිය බාට පත් වෙනත් ඔයාලගේ ලග්නේ බාට පත් වෙන මකර ලග්න හිමියන්ගේ කටක රාශිය වෙනවා. ඒ වගේ තමයි උච්චික කියන රාශිය හත් වෙන දෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම උෂම ලග්න කෙනෙක් බාට පත් වෙනවා. ඒ වගේම මීන රාශිය ඔයාලගේ හතර වෙනවා නම් ඔයාලා කන්‍යා ලග්න හිමියෙක් බාට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අය ආවොත් එහෙම එයාලගේ මනස මේ දේවල් කියනවා ජලජ රාශිය. එහෙම නැත්නම් මෙතෙන්දී ජල තත්ත්ව රාශිය වෙනස් වෙනවා. ජලය දන්න අපි දන්නා ධාර්ණ භාජනය අනුව තියෙන හැඩේ ගන්න ස්වරූපයක් ජලයට තියෙන. අන්න ඒ වගේ මෙතෙන්දී මේ ජල තත්ත්ව ගුණාංග තියෙන මේ රාශි වලට එහෙම නැත්නම් මේ වගේ ලග්න වලට විශේෂයෙන්ම මෙන්ටලි විදිහට නැත්නම් මානසික විදිහට එයාලා ගොඩක් වෙලාවට ඉමෝෂනලි විදිහට වෙනස් වෙන්න පුළුවන්. පොඩි දෙයකට ඔයාලා කියන දෙයට මෙයාලා ඉමෝෂනල් පැත්තක් විදිහට වෙනස් කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ කටක රාශි හත් වෙන පැමිණීමත් එක්ක ඉමෝෂනල් ගේම් එකක් ප්ලේ කරන්න සිද්ධ වෙනවා විවාහ වෙන කෙනාට. ඒ කියන්නේ මෙතනදී මේ කටක ලග්න කෙනාට මකර ලග්න හිමියාට ලැබෙන සහකරු සහකාරියේ ඉමෝෂනල් විදිහට යම් කිසි දෙයක පීඩාවක් වෙනන වාෂ්ප වෙන සීල. වාෂ්ප හිලිය කියන්නේ ටක් ගන්නකොට යාලා වෙනස් වෙලා අයින් වෙලා යන්න උත්සාහ කරන අය බාරපත් වෙනවා.
මෙච්චක ලග්න හිමියන් අපිට යනවා ඉමෝෂනල් ගති වැඩි. එතකොට එයාලා පොඩි දෙයටත් වැඩිපුරම හිතන අය බවට පත් වෙනවා. එතකොට ඔයාලට මෙතෙන්දී උසම ලග්න කෙනෙක් නා. මෙතෙන්දී ඔයාලට මෙන්න මේ වගේ කෙනෙක්. මෙතෙන්දී සඳහන් වෙන්නේ නැහැ උච්චක ලග්න කෙනෙක් වෙනවා කියලා. නමුත් උච්චක රාශියේ පැමිණීම හත්තැන්නට අටක රාශියේ පැමිණීම හෝ මීන රාශියේ පැමිණීම තමයි මම සඳහන් කරන්නේ. මීන ලග්න කෙනෙක් හම්බ වෙනවා කියලා නෙවෙයි. අටක ලග්න කෙනෙක් හම්බ වෙනවා කියලා නෙවෙයි. උච්චක ලග්න කෙනෙක් හම්බ වෙනවා කියලා නෙවෙයි. මෙතෙන්දී මෙයාලා ඉමෝෂනල් විදියට වෙනස් වෙන එයාලගේ ස්වරූපයට අග්ගාල වෙනස් වෙන තත්යක්. ඉතින් කටක ලග්න හිමියාගේ ස්වරූපයත් ඒ වගේ තමයි. ඉමෝෂනල් විදියට එහෙම නැත්නම් චන්ද්‍රයා ගොඩක් බලවත් වෙලා ඉන්න. ඔයාලගේ නග්න චන්ද්‍රයා බලවත් වෙලා ඉන්නවනම් ඔයාලට අග්ගාල ඉමෝෂනල් ගතිය වැඩි. ඔයාලට දරා ගැනීම අමාරු. චූටි දෙයටත් කලබල වෙන. චූටි දෙයටත් අඬන තත්යක් පෙන්නනවා. ඉතින් එතකොට මුචික ලග්න හිමියන්ගේ ස්වරූපයත් ඒ වගේ තමයි. මෙතනදී විශේෂයෙන්ම ඉමෝෂනල් විදියට එයාලා හිතනවා වැඩි. හින්දා විශේෂයෙන්ම මේ දේවල් මත වැඩ කටයුතු වෙන තත්යක් මේ බැඳීම් වලට මතන් ඔයාලගේ රිලේෂන්ෂිප් වලට බලපෑමක් තමයි තියෙන්නේ. අන්න ඒ නිසා ඔයාලට ලැබෙන සහකරු සහකාරිය ඒ වගේ කෙනෙක් කියලා ඔයාලට තේරුම් ගන්න සිද්ධ වෙනවා. එතකොට එයාලත් එක්ක කොහොමද ඩීල් කරන්න කියන හැඟීම සම්පූර්ණ එකට එකිනෙකා වෙනස් විදිහේ දේවල් නිතර උච්චක ලග්න උච්චක රාශිය හත් වෙනට එන්නේ. එතකොට මුෂම ලග්න හිමියන්ට මුෂම ලග්න හිමියන් තමන්ට ගොඩක්ම අරවා මේවා හොයන බලාපොරොත්තු තියාගන්න. නමුත් උච්චක ලග්න හිමියන් මින් සරේ පැත්ත කරලා ඉන්න ඕනේ. ඉමෝෂනල් විදිහට වෙනස් වෙන අයින් වෙලා කොහෙටද කියලා පාඩුවේ ජීවත් වෙන එක හැංගීම තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉමෝෂනල් විදිහට තමයි බලපන්නේ. අන්න ඒ නිසා තමයි ඔයාලට ඒ වගේ සහකරු සහකාරියන් සෙට් වෙන්නේ. එතකොට ඔයා මොන ලග්නේ වුණත් උච්චක රාශිය මෙතනදී නැත්තම් හත් වෙනට ඇවිල්ලා තිබුණත් ඔයාට මේ වගේ තත්ත්වයක් නිරූපණය වීම සාමාන්‍යයෙන් දැක බලා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ගොඩක් අය තේරුම් ගන්න හැබැයි කියලා ඉස්සරහට අනිවාර්යෙන් අරන් එනවා මේ හත්තේ හත්තැන්නාධිපති ගහය. අපි හිතුවොත් මෙතන මුච්චික කියලා මේ කුජ ගහය කොතනද ඉන්නේ? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 මේ කොතනද ඉන්නේ? එතකොට ඔයාලට මෙතනදී බලපාන විදිය කොහොමද කියලා අනිවාර්යෙන් අරගෙන නැති වීඩියෝ ගොඩක් කරන්න ඇත්තටම වෙලාව මදි. මොකද හේතුව කේන්දර ගොඩක් ලැබෙච්ච නිසා. මම හිතනවා සාමාන්‍යයෙන් කෙනෙකුට තමන්ගේ කේන්දර පරීක්ෂා කරගැනීම ගොඩක් යහපත් වෙයි. මේ අතරතුර තමයි වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඔයාලට සමහර අයට තේරුම් ගන්න ලේසියෙන් පුළුවන් නිකන් ඉන්න ගමන් බලලා චුට්ටක් කල්පනා කරලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගත හැකි බැඳීම් කියන කාරණාවල විශේෂයෙන්ම මොන වගේ තත්ත්වයක්ද ඇත්තටම ලැබිලා තියෙන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. කැමති අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. කේන්දරවල විස්තරත් ඉක්මනින්ම අනිවාර්යයෙන්ම ලැබෙවි. හැමෝටම ජය වේවා.